හොඳයි අද වීඩිය එකේ අරමුණ තමා ගණජ ප්‍රකාශන සාධක කඩ නැටිිය ඕගොල්ලන්ට කියලා දෙන එක. දැන් ඇතරම මේ වීඩිය එක කියලා දෙන්නේ න්නේ ටිකක් දිග සහ අමා අමාරු ක්‍රමයක් ගණජ ප්‍රකාශන සාධක කඩීම සම්බන්්ධය. ඇතරම අමාරකවට අමාරු නෑ ප්‍රයික්කම ප්‍රශ්නය තමා මේමං කියලා දෙෙන යන්න ක්‍රමේ ටිකක් දිගයි. අි මේ ක්‍රම ටිකි නො ට්‍රයිල්ලන් එරමටඩ කියලා ද මීට වඩා ලේසි ක්‍රම තියෙනවා ගනජ ප්‍රකාශන සාධක කඩන්න්නද ඒක්‍රම මංෝගලන්ට ඉදිරි වීඩියෝ වල කිය දෙන්න. ඒ කෙටික්‍රමවල ප්‍රශ්නය තමා ඒ කෙටික්‍රම පාවිච්චි කරන්න පුල විශේෂ අවස්ථාවල විතරයි. එකගැෙන විශේෂ විදියට ලියල තියෙන හැදිල තියෙන ගණජ ප්‍රකාශන සාධකඩන්න තමා ලේසික්‍රම පාවිච්චි කරන්න පුළුව. එහෙම විශේෂ ගනජ ප්‍රකාශය න්නත් තංනිිකා සාමාන්‍ය ගනජ ප්‍රකාශනයක් තියෙනවනං. සාධක කන්න කමයක් මංගුගලන්ට කියදන්නම කිවත් ගටික්දිගයි නමුත් මේක හොඳ ක්‍රමයක් ඔගලන්ට පාවිච්චි කරන්න පුලුවන් හදදිසි අවථාවක යි දැන් සාදකරන්න කිවට ඇතරම අපිට ඕන ඒකජ සාධක හොයාගන්න ඒගැන සාධක එක්්‍රීන ඒ වගේ ආකාරයේ සාධක තම ඔගලන්ට හොයාගන්න ඕන අපිට අවහඔයාගන්න අවශ්‍ය. හරි එතොර මෙතන ගණජ ප්‍රකාශනයක් තියෙන හිද. අපිට උපකල්පනය කරන්න පුුවන් සමහර විට ඒකජ සාධක තුනත්තියන්න පුළුවන් කියලා. මහරු ඒ සාදක න නැති න්න පුලුවන්. ට දික්තියන්න පුුවන් සමාරිවිුට එකක්විතරත්වන්න පුලුව සමට එකක්වත් නැති වෙන්ඩති ඉඩකඩ තියෙනවා. නමුත් අපි උපකල්බනය කරමු අපට තුනක් හොයාගණඩ පුලුවන්. වේගැලෙද මේ වගේ සාධක තුනක් හොයාගඩ තම අපිට අවශ්‍ය. . එතකොට දැම් මේ සාධක කඩනකොට මුවක්හරි ප්‍රකාශනයක් දේ ඒකජ සාදක හෝයනකොට ින්න මේ ඒ කියනාං කියිය විශේෂයි. මේකගේ අපි කතාරත්ද ඔය ඒ කිය නංකෙට කියන අපි මේ ශ්‍රිතයේ මූලයක් කියලා. ඒ කියන්නේ ද එක්රිණය සාධකයක් වෙනවා වගේ මේ ඒ කිය නංකේ ක්ෂනට මේ ශ්‍රවිතට ආදේශය කොත් එතකට මේ ශ්‍රිතය අගේ බින්දූ වෙන. එතුොර කන්දර තම ඔගොල මූලහොයාගත්ො? ඒක ජසාධක ලියනක ලේසි. ඒක ජසාධක හොයාගත්තුත් මල නිකම්ම ඔටෝ මැටිකලියනවා හරි ඉතින් මේක සාධක කඩනෝාවෙනුවට අපි උත්සා කරන්න ඕනේ අපිට ඒක ජසාධක ලියාගන්න ඕන්නන් ඒක ජසාධක හොයාගන්න ඕන්නන් අපිට මේ ශ්‍රවිතේ මූල හයාගන්නඩ පුළන් වන්නත් ඔක්කොමවැඩ ලේසි මොකද මූලවලින් ටක් ගල ඒ එකජ සාධකටක ලියාගන්න පුලො. රයි. කොහොම ද අපි මේ ගණජ ප්‍රකාශනය මූල හොයාගන්න අන්න එක තමා ප්‍රශ්නි. රි ර් දෙැන් ගනජ ප්‍රකාශනේ මූල හොයා ගන්නනම් අපිට පාවිච්චි කරන්න පුළුවන් දෙන්නෙ එඉන්න. හරි මොකද මේ ගනජ ප්‍රකාශනයේ මූල මේ ප්‍රකාශණයේ හැංිල තියනවා. හරි අපි ඒව එල්ියත ගන්න එක තම කරන්න ඕන්න. ගනජ ප්‍රකාශණේ මූල හොයගන්ට පලවනිියම අපි පවිච්ිකරඩ පුලුවන් ක්නාතම මේ ප්‍රකාශනය ඉන්න නියත පදය. හරි මල්ලියන්න නියත පදය කියලා. දැන් ඔගොලන්ට ඔගොලන්ගේ ප්‍රකාශනයේ නියත පදයක් නැත්තන් එෙමනතන් නියත පදේ බින්දුව එනං අන්න තෝට ගණජ ප්‍රකාශනය ලේසියෙන්ම සාද කඩන්න පුළා දහිතන්න මෙතන් රිනවිය අර තිබෙනෑ කියල රින වි අර නැත්තන් ටක්ගල එක්ගෙනෙක් සාදකැඩුව අට පසේ වර්ජ ප්‍රශණයක් කියින් වර්ජ ප්‍රශණය සාධක කන්න පුළුවන් හරි ලේසියම පිට මොකක්වත්ම කරන්න බැරුවොත් වර්ගජ ප්‍රකාශනය සමීරණය පවිච්ච කල සාධක මූල හොයා ගන්න පුළුව එක ගැටලුවන්නේ. තඔො නිය පද ැතුන ොක්කොම ලෙසි නමුත් නියත පදයක් තියෙන ඕනම් අප පුළො නියත පදය පවිච්චි කරන්න මේ ගනජ ප්‍රකාශි ූල හොයාගන් හරිම නියත පද වෙනම මෙතන් ලියාග. ඒ තම පලවෙෙනෙක් ෙනන පිට අවශ්‍ය අනිත් එක් කියෙන අපිට අවශ්‍ය නායක සංගුණකය නායක සංගුණකය ගණජ ප්‍රකාශනය සංගුණකය දැ නාක සංගුලක කිය ෙනන ම විීඩිය සිරිසක පලවෙනි ීඩිෝ කියීම කතාතරන්න නමුත් මේක ලේසි සංකල්පය නායක සංගුණක කියන්නේ මේ ගණනජ ප්‍රකාශන මාත්‍රය තියෙන පදේ බල මාත්‍රය හොයා ගන්න පදී මේක ගණජ ප්‍රකාශනයන්නන්නේ තුර මාත්‍රය තුනයි එ ොට එක්ගේ තුන්න්නේෙනි බලය දිහ බලතම අපි මාත්‍ර හොයා ගත්තේ මේ ප්‍රකාශනය සංගුණකයයට තම අපි නායක සංගුණකය කියලා කියන්න. එතුට මෙතන නායක සංගුණකය ඇත්තටම එක. රයි මෙන්න මේ දෙන්න පාවිච්චි කල්ලා අපිට මෙයාගේ මූල දැන් හොයාගන්න පුළුවන්. යි කොම දැන් අපි මේක් කරන. පලනිින් මොගුල කකාණඩතුේ ඕනදේ තම මේ නියත පදේ ගුණාකාරෝක් කොම ලියගන්න. ඒගැන විසි හතරව ඉතිරි නැතුව බෙදන්න පුළුවන් අංකොක්කොම ලියාගන්න. විසිහ අතර ඉතිරි ඇැතුව ෙදන්න පුලන් එක දෙකෙන් පුළුවන් තුනෙෙන් පුළුවන් හතර ඊට පස්සේ හය ඊට පස්සේ අට. දොලහා විසි හතර රයි හරි මේගොල්ල තමා විසි හතරේ ගුණාකාර රයි ඒ විතරක් මදිි මේ ගොල්ලගේ දන්නරීන දෙෙප්කෝ දෙක් දෙකම ඔගොල්ලු සලකන්නු හැර එතවොට එකගත්තම දනරීන දෙකගත්තම දනරන තුනගත්තම දනරීන හතර දනරීන මේ ඔ කෝම අංකවල ධනරන දෙකම සලකන්න ඕනේ ඔය පලම ඩිය ගොලො කරන්න ඕල ඊළඟට නායක සංගුණනකේටත් ඔය දේම කරන්න නාක සංගන තති බෙන්න තු බදන්න පුළලන් සංකයාවක්කම ගන්නක් ඉතිරි ඇතු ෙදන්න පුළුවන් ඇතරම එකෙන් හරි රිනේකින් හරි විතරයි වාසනනාට යි හොදයි ඔයඔක්ොම හොයාගන්න දවගල මේක්‍රමේ ඇතම කැමති නැතිවෙන්ට පුල මොද මේක දිීග හින්ද හරි නමුත් හදිස්සි අවස්ථාවක මේක ගගලන්ට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමය කරි දැනගෙන ඉන්නන ක්‍රමය එත්තකොට කොහමද මූල හොයන්න හගල්ලන්ගේ මේ ගනජ සමීකරණේ මූල තියෙන්නේ මේ නියත පදේ මේ කවුරුහරි ගුණාකාර නායක සංගුණකේ ගුණාකාරවලින් බෙදපුොම ඔය නාංකොක්කෝම තියෙනවනේ ඒ අංකවලින් කවරුහරි තුන් දෙනෙක් තමා මෙයාගේ මූලවෙන්න පුුව හරි නැත්තන් දෙන්නක් නැතැන් එක්නෙක්කෙනනෙක් නං එක මූල අයිතියෙන්නේෙ ගනජ සමීකරණට මෙෑයටට මූල තුන් දෙෙනනෙක් තුනක් තියෙනව නම් මේ මූල තුන තියෙන්නේ නියතපදේ මේ ඔක්කෝම ගුණනාාකාර ෙදදිීම නාක සංගන ක්කොෝම ගුණාකාර එදලා එනෝ එනවනි අංක ගොඩක් මේ අංක ගොඩෙන් කෞරු හරි තුන්දනෙත් තමා මුූල හැටියට ඔගොල්ලො තියෝ ූල හැටියට ඔගොලන්ට හොයාගන්න පුළ ඇතර මූල වෙන්න ඒ ගැනමකක් දෙම සරලව කිවොත් උදාහර නටනුව ඉස්සල්ල ම කරන්නදේ තම මේ නියත පද ඔ නියත පදේ එන්න ගුණාකාර ඔක්කෝම ධනයකෙන් බෙනවාු ධනයකෙන් බෙද පොම් අපි එනවනේංක ඒ අං කොක්කෝම ගන්න. ඊට පස් අපිරන්න මේ නිය පදේ ගුණාකාරක්කොම රිනයකෙන් බෙදෙනවා නායක සංගුණ කිය අනිත්තං ඇ මෙතන ධනයක තියෙනවා රිනකත ැති ඇතර මුගොල කරන මේ නියත පදේ හැම ගුණාකාරයක්ම වෙන වෙනම නායක සංගුණකේ ගුණාකාරවල වෙන වෙනම බෙදනවා. ඒ කල මේ ඔක්කෝමංක රොත්තම ගන්නවාඒ රොත්තෙන් කවුද මූල වෙන්න කියලා හොයා ගන්න හරි යි. ඒකන්නේ. දැ තන කියක් අපිට පොසිිබිටිස් තියන්න පුලුවන්ද බලන්න එකෙන් බෙදපුම එක දෙක තුුණන හතර පහට දොලා වි්‍ය අතර ක කියනක එකෙන් බෙදපුවම අපිට එඉටපුල එකයි දෙකයි තුනයි හතරයි මෙතන පහය හය හතයි අටයි මෙතන ගුණාර අත් න ට ග දස්සයක් තින රිනාංකත් එක්ක සලකූ තින් දාස න්න එකෙන් බෙදනවා දස රනකෙන් බෙදනවා එක ඇතරම අපිට ඇත්තරම දාසයක් තිනෝන අංක දාාශයක් තිනොමි අකදදාසයෙන් තුන් දෙන තම ඇත්තටම කවුරු හරි මේතුන් දෙනෙ තම මුූල වෙන්න හරි. හොඳයි එතකොට කොහොමද අපි මූලෙවාගෙන දැන් අපට දාසයකින් තුනත් තෝරගන්න ඕට ඇතම සයකින් තුනත් නෙව අපි දාසයකින් එක මූලත් තෝරගත්තොත් ගනජ ප්‍රකාශනයක ඊට පස්සේ ඉතුරු මූල ටික ලේසියෙන්ම්ම හොයාගන්න පුළුවන් හරි රයි් දෙම්ම මෙතන ලියලතින මූල වෙන්ඩ පුළුවන් අංකනෙ මේ වෙන්ඩ පුළුවන් අංකවලින් එකනක් කෝමරි මූලයක් කියෙල අපි හොයාගන්නඕනේ ගැන කොමද කරන්න මේ කොමදකරන්න මේක ද අපි ඇතමගැන ්‍රයිල් ලන් නිර කියලා එතින් අපි පාවිච්චිරලම් බලන්නනේ ෙස් කරලම් බලන්නොන.ද මේ ගොල්ලන්ගගේෙන් කවුරු හරි සට්කින් කවරු හරින මුූලවෙන්න ඒනං ගොල්ල මෙතනින් පොඩි මාංකෙන් අපි පටන්ගම්. අපිදමුම එක එක මූල අද කියලා ටෙස් කරනවා. ඒගනමොක්ද ක්ෂනුවට මෙමයාන්ට එකදාලාල අපි බලන්නෝ බිඳුව නොද කිය. බිදු වෙනවනම් අන්න එක කියනෙක් ෙන මූලයක්ක් ඉට පස අපිට ඔක්කො මත කල්ලා අනිත් මූල දෙක වෙන ක්‍රමේක හොයන්න පුළන් හරි අක්වලමු දෙ මෙතර මොනාද වඩ පුල ූල එක වන්න පුලන් රින එක වෙන්න පුළුවන් දෙකවෙන්න පුළන් රින්න දෙක්ම එක වතාකුර ත්‍රම් මේ එක පෙන්න්න හරි තුන වන්නඩ පුළ රින්න තුන වෙන්ඩ පුුවන් හතව වන්නඩපු ලා රිින හත හාය රිනාහාය හෙමනතන් අට රිනාට දොලහා රින දොල හා විසිහතර රින විසිතර ඔයකාගින් හරි තුන් දෙනෙ තම මූල හරි යි අපි කරන්නේ ඒ කෙනාව ටෙස් කරන්න අපිට එකකනෙක් කම්බෙන ර එක ටෙ ල් බල කර ොඩියන් ස් කරන එක වා ඉසල්ල ො ද ගොල් එ එකගොලොත් එක් පාච එකගල පාච කකන්න ලේසින්දට පට විසි අතරෙන් පටන්ගන්නන්නේ පමකද වි්‍ය අතර තුන්න්නේ බලව හම ගලට ගන්න වා හරි රොඩ්ි එක ටෙස්ට කරොත් එක දාලා බැලූ තෙක්ට එකේ තුන්න්නේනි බල එකයි අඩුකිරීම නමයයි දන්න විසිහය අඩුකිරීම විසිහය අඩුකිරීම විසිහර අපට බින්දුව නොද එක අඩුකිරීම නමේ රිනාටයි රිනාට දන්න විසිහය අඩුකිරීම විය අතර නෑ අපි බිඳවෙන්නේ නෑ එකොට එක මූලයක් නෙමේ අයින් කරන්න පුලා දෙක් රිනය එක බල කදමත් රිේ තුන්නෙනි බල රියි මෙතැන රින නමයයි මෙතැන රින විසිහායයි රින විය අතරැයි කොහමටවත් බිඳ වෙන්නේ නෑ එතට රිනේකක් මුූලක් මේ හි තම මේක ්‍රල්ලන් එරකිලෙන ට්‍රයි කරනවා එරක කව් අපපහුත් ්‍රයිරනවා. හරි දෙක ට්‍රයිකල් බලමු දෙකේ තුන්නේනි බලය අටයි. අඩු කිරීම දෙේ වර්ගය හතරයි හතුර න්නේ තිස්යයි විසිහයවාරය දෙක පනස් දෙකයි අු කිරීම විසි අහතරයි අට අඩුකිරීම තිස් හය අපිට නො රන්න විසි අ්යි. මෙතනේ නො අපිට දන්න විසි අට. බලන්න බින්දුව වනා කැපිලා ගිල්ලා රයි ඒ කියන්නේ දෙක කියන්නේ මූලයක් අන්න අපි පලවෙනි මූලෙ හයා ගත්ත. එතකොට අපිට ඉතුර ක්කෝම වැඩක් නෑ මෙතනින් එහට අපිට දැන් අනිත් මූල දෙක ලේසියෙන් හොයාගන්න පුළන්. රි අපි කන්වවැටම ති මේස් ්‍රවිතේ අවලයාකම කාගේ මුල අපිට වක්ගේ තුන්න්නේැනි බලඩුකිරීම මයික් ර්ගගේ දන්න විසි හයක් සඩුකිරීම් විසි හතරේ මූල තමා හොයන්නේ දෙක. එක මූලයක් ඒකඇන්නේ සාධකේ මොකක්ද එක්්‍රීන දෙක මෙයා තම ඒකජ සාධකේ රයිට් දැන් අපිට කරන්න පුලුවන්දේ තම ඉතුරු සාධක දෙක හොයා ගන්න නම් මේගොල්ලන් ඔගලන්ට පුල ඔප්ෂන් දෙගත් ෙනවා. මේ අංක ඔගොලන්ට ටෙස් කරන්න පුලන් මම්ම මේ කරපු විදිට. උගලන්ට මේේතියන අකරොත්තම ආදේශ කර ඉතුරු දෙන්න කව්දකි ටෙස් කරන්න පුලා. නමුත් මං ඒක රෙකමන් කරන්න ඔගලන්ට කරන්න කිය. හරි මොකද සමාරට මූල නැතිවෙන්න පුල. තව මූල දෙක් මේ ශ්‍රිතේට නැත්තා. හරි එහනම් එකන් අදස් කරනමි ඔක්කෝම ට්‍රයි කරලා ඔගුලු කාලේ නාස්තිකරා වෙන එක. ඉර වඩ ලේසි ක්‍රමත්ති නො මෙත අනිත් මුූලක ඔයාගන්නඩ එක්කනෙක්ොයායගට පස්සේ. අපිට කරන්න පුළුවන්දේ තම දර්ගපෙදීම පවිච්චි කරන එක. ඒ කියන්නේ එක්රින දෙකනං එක මූලයක් අනිත් ප්‍රකාශී වර්ග ප්‍රශ්නයක්ක් වෙන්ට පැෑමොකද එක්්‍රණන දෙක වර්ගජ ප්‍රශනයකින් වැඩිවෙන්න ඕනේ තුන්න්නේෙනි බලයක් හැදෙන හඩි ගනජ ප්‍රකාශනයක් හැදෙන්න්න. එතොට මේ වර්ගජ ප්‍රකාශනය කෞද කියලා හොයාගත්ොත් අපි ඒව ලේසියන් සාධක කරන්න පුල මොකද ඒකුල් අංඟ සාදධ කරන්න අපිදන්න. මූල හොයන්ඩ අපිට සූත රැක්තිීමවා හරි රයි් ඒකින් නමං කරන්නේ. නියාව හොයාගන්නන කොමදයාව හොයා ගන්නන්නේ අපිට පුළුවොන් මේ ගණජ ප්‍රකාශනය මේ ඒකජ ප්‍රකාශනයේ බෙදන්න දීර්ග බෙදීම පාවිච්චි කල්ලා. හරි එහෙ නම් අංකරන වැඩේ xක්ගේ තුන්නේ නිබලය රින නමය අයි x වර්ගය දන්න විසිහය එ අඩුකිරීම විසි අතර ම බෙදනෝ xක් රරින දෙකි. රි ර ඇවිි ල මුතු න්න කියලාක් තුන්න්නේෙනි බලය දාගන්නක්ගේෙන් අපේක් වර්ගෙන් වැටි කරන්නවේ. ආ පහ එක්වර්ගෙන් වැඩිරන්න තොටක්ගේ තුන්න්නෙනි බලයවා රින දෙකවාරයක් එක්වර්ගේ රින්න දෙකයි එක් වර්ගේ. අපි කරන්නේ දැන් අඩු කරන හරි අපි අඩු කරො එක්ගේ තුන්නේ නි බලය කැපෙනවා රින නම අයි xක්වර්ගේ අඩු කිරීම අඩු කිරීම දෙකයි xවර්ගේ කියැන් විතන දාන්න එතට අපි නො රින්න හතයි xවර්ගේ මෙතන දන්න විසි හයාක් අඩු කිරීම විසි හතර ඉඩසශ අපි මේ පදදික දිාබලවා xක් ගෙන්න් රින හතායික්වර්ගේ හදාගන්න රින හතායික් ගම් වැඩි කරන්නන්න දෙැංආයි රින හතායි xගක් රිීන දෙක ප්‍රකාශණය වැඩි කන්නවා එතකොට මෙතෙ නවා රින හතායිවර්ගේ රින හතයිවායා දෙක දන්න දාහතරයි x. හරි ඊට පස්සේ ආ අඩුකරනෝ. රීනහතයි xක් වර්ගේ අඩුකරපෝම රිිනහතයි x වර්ගින් අපිට බිින්දුවනො ය කැපිලේන. විසි හයයි Yක් අඩුකරීම දාහතරයි x අපිට Nවා. දොහයි x අඩු කිරීම විසිහතර කියලා පයි් දැන් දොලාහහි xක් x සධන්තනක ක පොමේ xක් ගෙන් දොලාxක් සදාගන්නඩ දොලාහහිෙන් වැඩිරන්නන කොට ොළහහියික් වාර දොළහ වාරයක් රින දෙක රන විසිහතර. දැන් ඔන්න අඩුකරපුුවම මේ දෙන්න කැපිලලායනව ොලාහික් අඩුකිරීම දොලාක් ිින්දුව රන සි හතර අඩුකිරීම රින විසිහතර. රින රිීන දැන වෙන එොර බින්ඳුවෙනයි එතකොට අපි දීර්ග බෙදීම බෙදලා ඉවරයි ඒ කියන්නේ මේකින් අදස් කන්නම කක්ද xක් ගේ තුන්නේෙනිි බලය රින නමයයි x වර්ගය දන්න විසිහයයි x රින විසිහතර කියෙන ගණජ ප්‍රකාශනය සමානයි xක්ු රින දෙකවාරයක් කවුද xක්ගේ වර්ගය රින හතයි x දන්න දොලා හට එක මූලයක් දන්නවා දැන් මොව අපි කරන්නේ තවදුරටත් සාධක කරනවා. මේ වර්ගජ ප්‍රකාශන සාධක කනන්ඩ ඉතාම ලේසි. මොනද සාධක. අපිට කියන්න පුලුවන් සාධක තමා එක්රීන තුන එක්රීන හතර. හරි එතකට මූල තුනමොකක්ද. මූල තුන්න තමා දෙකයි තුනයි. හර දෙැබලන්ට නයි හතරේ මේ අංක ගොඩේ තිබ මේ අංක ගොඩේ තිබ තුනයි හතරයි හැරි ඕගොලන් ක්‍රමද තිබ මේඒක ෙස්කර න්න තිබ හමැත්ම මේෝගේ දීර්ග ෙදීම හොයා ගන්නඩපුලුවන් නිසාද. ම ගොල්ලන්ට ගැන මේ වගේ අමාරු ගානක් ආවොත් ගලජ ප්‍රකාශනය සාධකඩන්න මේ ප්‍රමේ පාවිච්චි කරලා එක මූලයක් හොයාගන්න. ඒක මූලේ හොයා ගත්තට පස්සේ එයාගෙන් ඒක ජසාධකේ ලියලා ඊට පස්සේ දීර්ග බෙදීම පවිච්චි කල්ලා මෙන්න මේ වර්ග ප්‍රශනේ හොයගන්න වර්ගජ ප්‍රශ. ොයා ගත්තට පස වර්ග ප්‍ර ශන හයා ගන්න ල ර්ග ප්‍ර ශ ේසි එක් න රි ැබ ගන් ද කියන්න ල නැ ග න් ර් ජ ප්‍රකාශන සූත්‍ර පාවිච් කල හරි න බ දන්න හරින වර්ගගේ වර්ග ල බී වර්ග න හතරයියේසි බදීම දෙකයි කියන සූත්‍ර පාච් . ූල දෙක හයා ගන්නඩ පුලුව එම නැත මුූල නෑ කියලා ඔගලන්ට කියන්නත් පුළ මූල නැතතා හරි රයිට හවතම ගනජ ප්‍රකාශනය සාධක හඩන් කඩඩ තියෙන දග සහ ටික අමාරු මගලන් වෙන මේ අමාරුණ ටිකත්දිග හරි රයිට හොඳයි නම්ම මේ වඩුව එකම තව උදාහරණ දෙකක් කරන තව එක ගනජ ප්‍රකාශනයක් කරන්න හැටි මං පෙන්න්න සාධකන්න ඇති ඉට පස අපි බලමු මාත්‍රය හතරේශ්‍රිතයක් සාධකන්න ඇට මෙන්න මේ ක්‍රමේීමම පාවිච්චක ලැකන ික් දිගවය කියන්න මේක විඩිය එක ටිකක් දිගවෙයි කිය ඔගලන්ට බ පොත්තෙන හොඳයි අපි දෙවෙනි ගන්න ල හොඳයි මෙන්නමගේ දෙවෙනව දාාරණය ගන්නජ බහු පදශවිතයක් හැබැයි අර කලින් ාන්ට වඩා වෙන මොකද දැන් නායක සංගුණකේ එකනවේ. එකන්ද චුට්ට අමාරුවේ. නියත පදය මොකක්ද. නියතපදය රන දොළහා. රින්න දොලහි ගුණාකාර ලියගන්න. මොකද දොලා පිදන්න පුළුව එකෙන් දෙකෙන් තුනෙෙන් හතරං හයෙන් දොලාහිෙන්නේ. හැබැයි ඔය ඔක්කොලාගේම දන රීණ කේසුත් ගණඩ ඕනේ දන්න රන්න දන්න රන න්න රින දන්න රින්න. රි දැන් නායක සංගුණකේ. නායක කියලබිලෙමු නායක සංගුණකය දෙකයි. හරි මාත්‍රයතුනයි ඒ පදේ වැඩියලතින දෙකින් එයා දෙක එයාගේ ගුණාකරමුණවද එකයි දෙකයි දෙක බෙදන්න පුලාා එකනෙවි දෙකනුේ හැබැයි එයාගේ දනරන ගන්න ඕන. ර දැන් අපි මොනවද මූල කියලා හැම. කොමද මූල හොයන්නේ මූල හොයන විදිහ තමා නියත පදේ තියෙන හැම ගුණාකාරයක්ම නායක සංගුණකේ හැම ගුණාකරකිින්ම බෙදන්න ඕනි දැම් මෙතන වැඩේ ගොඩක්ත් තිනම් මොකක් දන්නද. ඉස්සල්ල අපි එකෙන් බෙදමු. එකෙන් බෙදුවත් මුණනා දෙන්නේ දනරින එක දනරින දෙක දනරින තුන දනරින හතර ධනරින හාය දනරින දොලා. එකනුයි රින එකනුයි බෙද පොමණ එකනුයි රින එකනුයි හැම නියත පදේ හැම ගුණාකාරයක්කින්ම බෙදුවත් මෙන මේ අතමා එන්නේ. මෙතන අපිට කියති නො දෙක්කයි දෙකයි තුනායි හතරයි පහයි හය හයවරත් දෙ එක දොලාහහි දනවල්ටයි රිනවල්ට රයි. එතනින් අතර වෙන්නේ නෑ. දැන් අපි දන දෙකින්යි රිණ දෙකිවයි බෙදන්ලුවන මේ හැමෝවම හරි ඉස්සල දන දෙකින් බෙදපු. එක දන දෙකින් බෙදතුපුුවම භාගයයි. රිනේක දන දෙකින් බෙදපුොම රිීන භාගයයි. දෙක දන දෙකින් බෙදපුම එක්කයි ඒ අපිට තියනව දැනටමත් රින දිණක දනකින් බදම රින එකයි එකක් දැනටමත් තින ඒක ලියන්න නන්නේ . ෙදො තුන ෙදීම දෙක රිණ තුන බෙදීම දෙකයි නවා හරි හතර දෙකින් බෙද පොම දෙක එන්නේ එකක් දැනටමත් අප තින රිිනකක් දැන්ටමත් අප තින වුලන්න හය දෙක බද පොම තුනයි තුනයි රන තුන දෙකම තින ොහ දෙකින් බෙදපුොම හයි හයිරිනහයි දැන්ටමත් අපි තින ඔය ටික ඇති ඔන්න අපේ මේ අයගෙන් කවරු හරි තම මූලවලට එන්නේ හරි දිගයි මොකද කරන්නේ ඉස්සල්ල අපි ටෙස් කරලා බලමුංක පොඩි මේකෙන් පටන් ගමු එකෙන් පටන්ග පොඩි මේකන එක නෙවි බාග නමුත් අප එකෙන් පටන්ගගෙන බලමු එක දැම්මොත් මොකද වෙන්නේ මෙතන දෙකවෙන්නේ දෙක අඩු කිරීම මෙතන පහව පහළව දන තිස් එක අඩුකිරීම දුලා මෙතැනන්නම් රින ධාතුනයි මෙතනින්න නෑ බිින්දුුවවෙන්නේ නෑන මේ සුලු කරපොම් එතකොට එක මූලයන් නෙවේ රිනක රින එක දැම්මත් මෙතැන රිනේ තුන්නේෙනි බාලය රිනයකයි ොට රින දෙකයි මෙතන රන පහලවයි රින තිස් එකයි රින දළහ නෑ ඔක්කොම රින බිඳුව කියටත් එඉටවි කියන්නේ එතකොටට එක ධන්නේ එක මූලැන්නේ රයි. අපි බාගටෙස් කල්ලා බලමු මොකද ඒකන අඩුමා හන්කනමුත් භාගය වාතයක්යනවා හැබේ කමනෙ දාළ බලු දෙකවාරය බාගෙ තුන්නේෙනි බලයකයන එක බදීම අටයි. අඩුකිරීම පහල බාග වර්ගය කියයන් එක බෙදීම හතරයි මෙතන තිස් එකවදීම දෙකයි ඊට ස්ේ අඩු කිරීම දොළහයිනේ රයි් බලමු මෙතන එක බෙදීම හතරයි මෙතන පහලව බෙදීම හතරයි මෙතන තිස්ස එක බෙදීම දෙකයි රින දොළහයි මෙතනින් එන්නේ රින දා හතර බෙදීම හතරයි දන්න තිස්ස එක බෙදීම දෙකයි රින දළහයි එතව මෙයාකෝමද සුළු කරන්නේ මෙ සුළ කරන්ඩ අපිට පොදු හර ණ්ඩ නො මෙයාගේව හරය අපි හතර කරගම් අහතර කරගන්න මෙයා දෙකෙන් වැඩි කරන්නු එතන තිස්ස එකක වැඩිරොම හැට දෙයි දෙක බෙදීම හතර ඉන්නේ රිිනදා හතර දන්න හැට දෙක කියන්නේකීයද අතලිස් සටයිනේ ඔවු හතලි සටයි හතලෙස් අට බෙදීම හතර අඩුකිරීම දොලාහයි අන්න වැඩේ හතලිස් අට බෙදීම අතර දොළහයි දොලා අඩු කිරීම දොලා බින්දුවයි ගොඩ හන්න එක මූලයක් ඔයාගත්තා මූලෙ තමා බාග හරි මූලෙ බාගේ භාගන් සංක්‍යාව කරද යන්න එකතා බාගේ තොර මොකක්ද දගේ එක්රීන බාගෙ තමා සාධකය ක් රින බාගෙන් එක සාධකයක් ර එහනන්ද අපි මොකුතු කරන්නේ මනම් කරන්නේ දීර්ග බෙදීම කරන දීර්ග පෙදීම කරන්නේ දෙකයි xගේ තුන්නෙනිි බලය රින පහලවයි xක්වර්කය දන තිස් එකයි xක් අඩු කිරීම දළහ xක් රින බාගෙන් බෙදනවා රයි් බල ොකදවෙනි කියලා දැම්ම මුල පද දෙක දිහ බල නො දෙකයි xක්ගේ තුන්නෙනි බය හදාගන්නඩ වනේක්ගෙන් එක නිසා අපි දෙකයික් වර්ගෙන් වැඩි කරන්න කයික්ර්ගෙන් අපුමයා මෙයා වැඩිකරොත් මෙතන දෙකයි xක්ේ තුන්න නි බලේ දෙකයි xක් වර්ගේ වාරයක් ්‍රීන බාගේ රින එක්ර්ගයන ර දැම් වරහනත්දාගන්න අඩු කරන්න ර දෙයි xක්ේ තුන්න නි බලය කැපෙනවා රින පහළවයි xක්වර්ගේ අඩු කිරීම අඩු කිරීම xක් වර්ගයමකක්ද දන්න මෙතන රිනදා හතරයි xක් වර්ග මේ ගොල්ලො යටට නො මෙමනිකම් රිින දාහතරයික් වර්ගේ කෝමද xක්කින් හදාගන්නේ රිනද හතරයික් ගින්ම් වැඩිවෙන්න ුනේ දැ මෙයාගේ අනි පතර වැඩිගුොත් රිින දාහතරයික්ර්ගේ රිනදාහතරයික් රිිනබාගේ දන හතයි xන දැන් අඩු කරන්න අඩුකොත් රිිණ දාහතරයික් වර්ගේ කැපෙනෝ තිස්ස එකයි xක් අඩුකිීම හතයි x කියරන්නේ මෙසි හතයින විසි හතරයි අඩුකිරීම දොලා එතකොට දැම් විසි හතරයි කෝමද xක්කින් හදාගන්නේ විසි හතරයි ද ද විසිහතරදාපුොම් මෙතන අපිට නමුකක්ද විසි හතරයි X විසි හතරවාරයක් රන බාග කියන්නේ දොහයි හරිර දොයි දැන් අඩුකරොත් මෙන්න කැපිල බිඳදු මොකද ශේෂය බින්දුුවෙන් ඩෝන හරීටකරොත් මොද xක් රිණ බාගේ සාධකයක් නිසා ර අපිට වර්ගජ ප්‍රකාශනයක්කාව දෙකයි x වර්ග රනදා හතරයි x දන්න විසි හතර මොව සාධ කැඩුවත් ඊළඟ සාධක දෙක හොයා ගන්න පුලෝ මෙ අවසාද කරම් දෙක එලියට ගන්න ොමකොද දෙක පොදීයි තොට පිනක්ර්ගේ රීන හතයික් දන දලා මෙයා සාධක ඇඩුත්මකක් දෙන්නේ එක්ීන තුනක්න හතර ර වැඩේ ගොඩ ොවද සාධක සාධක තමාක්න බාග එීන තුනන හතර එතොට මූල තමා බාගයි තුනයි හතරයි හොඳේ රයි ටිකත් දිගයි ඕකතමා උත්තරි ර මම තව එක උදාහරණයක් කන්නවා ඒකතමා දැම් මාත්‍රී තුනේ වනි කතා කර අපි මාත්‍රය හතරේ බහු පදසිටයක් මූල හොන්ට උත්ස කලබන මේ බහුපදසිිතෙ හොඳයි මෙන්න මගේ තුන්නේෙනි උදාාරනය මාත්‍රය හතරේ බහු පදස්විතය මංගිල චුට්ට වැඩටිකක් කර කලින් නියත පදේ තිහයි එයාගේ ගුණාකාරම ලියගත ඒයා බෙදන්න පුළන් එකෙන් දෙකෙන් තුනෙන් පහින් හයන් දහන් ය වගේ ෙදන්න පුලන් දනහෝරීන අංක දෙවර්ගීම රයි ඉඩාසේ නායක සංගුණකේ එක්ේ හතරනි බලය සංගුණකය එකයි හරි නායක සංගුණකේ දොට එයාගේ ගුණාකාරම් තමා ධනහෝරන එක. දැන් අපි කරන්නේ නියත පදේ හැම ගුණාකාරෙන්ම හැමගුණාකාරයක් ම නායක සංගුණකේ හැම ගුරාකාරයකින්ම අපි බෙදන එතර මේ ඔක්කෝලාම එකන මෙතන තියන ඔක්කු මංක ධනය කෙනෙව රිනය කෙනෙු බෙදනවා හමරොත්මකද එකයි රිනය එකනවා දෙක රින දෙක එනවා තුන රින තුන එනවා පහ රින පහයනවා හය රින හයනවා දාය රින දායනවා රින පහලවෙනවා තිය රින තිහේෙනවා එතු මේ අයගෙන් හතර දෙනෙත් තමා මේ බහෝපද සිටේ මූල වෙන්නේ මූල හතරත් තියෙන ඕන රයි. කොම දිකයන්නේ. අපි මේ අගයන්න ආදේශ කල බලම් පලවෙනි එකෙන් පටන්ගම්. එක්සෙනුවට එක දම්මත් එක අඩු කිරීම තුන රින පහලව දන්න දහනම්මය දන තියනෙ. මොකද එක අඩු කිරීම තුන රින දෙකයි. රිින දෙකයි රින පහ රින දාහත දනදහනම්මේ දන තිහ මෙතැනින් බිඳුවෙන්නේෙ නෑ ඒ හින්දා එක මූලයක් නෙවෙේ. රිනේක දම්මත් රිනේක හතරනනි ලය එක්කයි. රිනේකේ තුන්නේෙනිී බලය රිනේකයි. එතොට මෙතන දනතුනයි. රින පහලවයි මෙතන රින දාහනමයයි දන තිය එක්නොට රිනේක දපවා. මෙතන හතරයි හතරාඩුක්‍රීම් පහලු රිනේ කොළලාහයි රිනේ කොල් රින දානමය දනතිහ අන්න දැන් බින්දුවයි. එතකොට රින එක මූලයක් ඒකනි සාධකයමොකක්ද එක් ධනයක. හොදේ රයි්. ඊළඟට අපි දැම් මෙතන ද කලින් ගණන්වල්නම් අංකරේ ගණජ බෞපදසිිට තිබින්ද මන් දර්ග ෙදීමට ගිය. ඇැව මම් මෙතන දර්ගවෙදීමට යන්නේ එනෑ මෙතන මම තවමූලෙ හොයාගෙනම දර්ග බේදීමටයවා මොකද මෙයාගේ මාත්‍රය හතරහින්ද. මොක බේ ීර්ග බෙදීමෙන් පාවිච්චිකරොත් දැන් මේසාදකේ මාත්‍රයේ එකයි මෙතන මාත්‍රය තුනයි එතුට ලබ්දිය මාත්‍රයත් මෙතන මාත්‍රය හතරයි සමයින්. මෙයාගේ මාත්‍රය හතරයි සාධක මාත්‍රයේ එකයි තොට ලබ්දියේ මාත්‍රය හරාඩු කිරීම එකක් තුනයි එතොට අමාත්‍රය තුනේ සිත ඇතම ලබ්දියයටටඉන්නේ ඉතිං ඊට වඩ මටෝනි මාත්‍රය දෙකේ ශවිතය ලබ්ිය සාධකරන්න ලේසිවෙන්න එක දම තවමූලයක් හොයාගෙනම ඉන්න තාමූ ල එක්වාගනි ඉතින් අපි මොකොද ගන්න පුලොන් අංක ටෙස්ට කරන්නම තමා පුුව අපි දෙක දාල බල එක් වෙනුවට අපි දෙක දාල බැලුවත් පලනිින්ම තින දෙකේ හතරවෙනි බලය දෙකේ හතරවෙනි බලෙන්න දාසයයි <laughs> <ality> ේ තුන්නෙනි බලයාටයි තුොටවරත් වුණ සිහතරයි දෙකේ වර්ගගේ හතරයි. එතෝට මෙතැන රින පාලසර අතර රින හැටයි දානම්වරදදික තිස්සටයි දන්න තිහයි. බලමු මෙතන හැට අතයි හැ රින හැතයි රි අටයි තාසේ අඩුකිරීම විසිහතර රිනාටයිනේ. අන හැටාට අඩුකිරීම රිනහැට දනාටයි. හරි දාසේ අඩු කිීම් විසිය අතර රිනාටයි රිනාටයි දනාටයි කැවිලා බින්ුවෙනවා. දැම් වාසනාවට දෙකත් මූලයක්. හරි එතකට මොකද සාධකේ x රිීන දෙක. හරි දැම් මූල දෙකක් හොයා ගත්තා තවත් තියෙන්ඩ පුල උපරිම මූල ගාන දෙකයි. දැම්මන් කරන වැඩේ දැම්මන් දර්ග ෙදීම පාවිච්චිරනවා. එතොර මෙදැන ශ්‍රතය xක්ගේ හතරවනි බලය අඩුකිරීම තුනයි xගේ තුන්නේ එනිි බලය රින පහළවයි x වර්ගය. දහ අමයි nah. x දන්නතිහ බෙද නෝමයාගේ මෙම වැඩි කරලම ල න මොකක්ද මේ දෙන්න වැඩිරොත්තින්නේ xක් වර්ග රීන දෙකයි x දන්න <huh> kind of right. x අඩු කිරීම දෙකන මේ දෙන්න වැඩිකරොත් එකන x වර්ග රින xක් රිීන දෙක මේ එහෙම වැඩි කල්ලගන්නේ බෙදන්න දීර්ග බෙදීම ලේසි වෙන්න රයි දැම්බල Xක්ගේ හතර xක්ගේ වර්ගෙන් හදාගන්න මෙතන xක්ගේ වර්ගය තියෙන් නොනේ හරි xක්ගේ වර්ගෙන්යා වැඩිකරපුුවම මොකක් දෙන්නේ xගේ හතර xගේ තුන්නේෙනි බලය රිීන දෙයි වර්ගේ දැන්වාරණක් දාලා අඩු කරමු xක හතර කැපෙනවා රින තුනයි xගේ තුන්නෙනි බලය අඩු කිරීම අඩු කිරීම xගේ තුන්නනි බලය මෙයා දන වෙනෝ තන මෙයා රින දෙකයි xගේ තුන්නෙනි බලය මෙතන සුළුකරපපුොම රිණ පහලවයි x වර්ගේ රීන රින දෙයි x වර්ග ගැන මෙතන දන දන රින දහතුනයි x වර්ගේ මෙතන දන දහන මෙයයි දන්න තිය ර දැන් ඊට පස්සේ වෙනි පද දිග දිහහා බලනවාය රිින දෙකයික් තුන්න්නේෙනි බලයක්වාර්ගෙන් හදා ගඩ අපිට රින දෙකයි xක්ගේෙන් වැඩි කරන්නවා. එතකොට අපිට මොකදන්නේ බලමු රිින දෙකයි xක් ගෙන් අප යපහ නැවත වැඩි කරනවා.ඇතෝට රින දෙකයි xක්ගේ තුන්නේෙනි බලය රිින දෙකයි xක්වාරයයක් රිනක් දන දෙකයි xක් වර්ගේ රිින දෙකයික්වාය රින දෙ දන හතරයි xක් දැන් අපි අඩු කරනවා. අඩුකරපුො මේ දෙන්න කැපෙනවා. හනක්ර් අඩුකීම දෙයි කොළහර් දනමය අඩුක්‍රීම හතරයි x පහල ව x ධන තිය දැ අපි ආ එකුළහක් වඩ විදින් නෑ මෙතන වැරත් දක් කලලා නේ මෙතරන ර දෙකයික්ගේ අඩුකර පොම රින මෙතන රින දහතුනයික්වර්ගගේ මට වැරදුන රින දාතුනයික්වර්ගය දෙකයි එක්වර්ගින් අඩු කරපුුවම අපිට රින පහලවයික්වර්ගන්නේ රයිට් හරි දැන් අපි බලමු රිින පහාවයික්වර්ගේ හදා ගණඩු රිින පහලවක්ර්ගෙන් නුනේ ඕ එතෝට අපට රිින පහලෙන් මෙතන වැඩි කරන්ඩේ න රින පහලෙන් පහ වැඩි කරපුෝම රිින පහලවයි එවර්ගෙනවා රිණ පහලවයි ධනක් සුයි ධන පහල වයි එක්නෝ පහලවයි රන දෙකයි දන තිහයි නවා දැන් අඩුකරපොන් මේ දෙන්න බිින්දුව න මේ දන්න කැපි ක් ි ක් ද ිමති බින්දුවේ ඔක්කම ැල බිදුව නවා යි ේෂ බිඳුව ෙන් ුන ොකද මේ එතන සාධක තියන හිද. ලබ්දිය මකක් දෙදවට ලබ්දිය වර්ගේ රින දෙකයි ්‍රීන පහලෝ දැ මෙයා සාධක කැඩුවත් අපට මොනා දෙන්නේ මෙයා සාධෙක ැඩුත් අපිනනවා x රින පහ ධන තුන්නනේ ර එතකොට ඔන්න අපිට සාධක හතරේ නවා සාධක අතරමකක්ද xක් ධනක x රින දෙක x රින පහ x ධන තුන. එතුොට මූල තමා රිනකයි දෙකයි පහයි රින තුනයි. මූල හතරක් ගානට තියනවා. රි එතුට මන්දන්නවා මේ ක්‍රමේ ටිකත් දිගයි නමුත් අපිට ගොඩා බහුලව අපිට එන්නන්නේ නෑ ඇත්තටම මාත්‍රය හතරේෂිත වල මූල හොයන් අපිට එන්න වැඩි බොවුනොත් ගණජ ශසිතවල මූල හොනට බොහෝම අවස්ථාවල අපිට එන්නන්නේ ඒකන් මතන තරම ලේසි ගන්න මීට වඩට අමාරු ගනන්වට ම ත්‍රික පවිච්ච කන්න අමාරුයි. හොදේ විශේෂයෙන්ම සංගුණක දසම හරි බාගහරි වනා මේත්‍රික් එක පවිච්චි කරන්න බෑ පාවිච්චි කරන්න අමාරු. ඒක හින්දා. මේ ටික්ි පාවිච්ච ගැනපුලො ගණන් ගාන අඩුයි නමුත් දැනගෙනන්නන්නේ ොහොදයි මේ වගේිත්‍රිකයක්ක් විශේෂෙන්ම ගණජ බහ පදර්ශිතවල මූල හොයන්. හරිහෙන මංවෝලං ඊළඟ වීඩුවක හම් වෙන්න අපි විභාගමට්ට මේ ගණන්වලට යන්ඩ කලින් සාරාංශයක් කරලා මංගගලංව ඒස්ටීලං වීඩගේ සාරාංශයක් කරලාම අප අමාරු ගනම්වලට.